ICICI නැවත මට ශ්‍රේණිගත කිරීම ප්‍රකාශනයට පත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට්යන් කැපී පෙනෙන දස්කම් පෙන්වපු නිසා ශ්‍රී ලංකාව ක්‍රිකට්යන් ශ්‍රේණිගත කිරීම ඉහළට ගිහින් තියෙනවා. ශ්‍රේණිගත කිරීම වල කැපී පෙනෙන වෙනස වන්නේ සුපිරි දඟ පන්දු යවන ප්‍රබාත් ජයසූරිය ඔහු ස්ථාන 6ක් ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා. Then, ඔහු සිටින ස්ථානය වන්නේ 13 වන ස්ථානයේ ප්‍රසාද ලකුණු 821ක් ලැබෙවි 13 වන ස්ථානයේ ඔහු විසින් හිම කරගෙන තියෙනවා. අයර්ලන්ත තරගාවලියේදී දස්කම් දැක් වූ රමස් මෙන්ඩිස් ඔහු ප්‍රසාද ලකුණු 226ක් ලැබෙවි 22 වන ස්ථානෙත් එක් පැමිණී තිබෙනවා. ඒ වගේම අයර්ලන්ත තරගාවලියේදී හොඳින් පන්දු යවූ අසිත ප්‍රනාන්දු ස්ථාන 9කින් ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා. එම ස්ථානය වන්නේ 45 වන ස්ථානයයි. ශ්‍රී ලංකාවේ ප්‍රතිකරණයේදී ශ්‍රේණිගත කිරීම්වලදී ඇන්ජලෝ මැතුස් එක් ස්ථානයකට පැමිණීමට සමත් වී තිබෙනවා. ඔහු සිටින ස්ථානය වන්නේ 22 වන ස්ථානයයි. ඒ වගේම ධනංජයද සිල්වා එක් ස්ථානයකට පැමිණීමට සමත් වී තිබෙනවා. දැන් ඔහු සිටින ස්ථානය වන්නේ 37 වන ස්ථානයයි. අයර්ලන්ත තරගාවලියේදී ශතක ලාභගත් සදීර සමර වික්‍රම ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා. නායක දීපොත් කරුණාරත්න 9 වන ස්ථානයත් දිනේෂ් චන්දිමාල 14 වන ස්ථානයද සිටිනවා. ICICI විසින් අප්‍රේල් මාසයේ හොඳම ක්‍රීඩකයන් නම් කරනවා. මේ අතරට ශ්‍රී ලංකාවේ දඟපන්දු යවන ප්‍රබාත් ජයසූරිය ඇතුළී තිබෙනවා. ප්‍රබාත් ජයසූරිය අයර්ලන්තය අතර පැවති ටෙස්ට් තරග දෙකේම හොඳින් දක්ෂතා පෙන්නපු නිසා ඔහුව නම් කර තියෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ICICI සම්මානය ප්‍රබාත් ජයසූරියට ගන්න හැකියාව ලැබෙන්න කියලා.